අදත් අපි තවත් ඖෂධීය පැලටියක් ඔබට හඳුන්වා දෙන්නයි මේ සූදානම. අද අපි මහා බෝවිටියා ශාකය ගැන කතා කරමු. බෝවිටියා වර්ග දෙකක් දක්නට ලැබෙනවා. ඉන් එක් වර්ගයක් හීන් බෝවිටියා නමින් හඳුන්වනවා. මෙම ශාකය උසින් අඩුයි. මහා බෝවිටියා අනිත් වර්ගයයි. මෙම ගස උසින් වැඩි. මෙම ශාක වර්ග දෙකෙම මල දම් පාටින් යුක්තයි. එක සමාන හැබැයි පත්‍ර වෙනස්. හීන් බෝවිටියා පත්‍ර හීන් වන අතර මහා බෝවිටියා පත්‍ර පළලින් වැඩි. මහා බෝවිටියා ශාකයට කටකළුවා යන නම කටවහරේ භාවිතා වෙනවා. ඒයි දන්නවද? මෙහි ගෙඩි පළතුරක් ලෙස කුඩා වැඩි හිටි හැමෝම රස බලනවා. මේ ගෙඩි කළු පාට වූ දම් පාටකින් යුක්තයි. මේ ගෙඩි කෑවම කට කළු පාට වෙනවා. ඒකයි මේ මහා බෝවිටියා ශාකයට කටකළුවා කියලා කියන්නේ. මෙම ශාකය ලංකාවේ තෙත් කලාපේ ලඳු කැලෑවල දක්නට ලැබෙනවා. මේ විද්‍යාත්මක නාමය මෙලස්ටොමා මලබාත්‍රියම් වෙනවා. මෙම ශාකය මෙලස්ටොම්සියේ පවුලට අයත් වෙනවා. මේ ඉංග්‍රීසි නාමය වන්නේ මලබාර් මෙලස්ටොමා යන්නයි. මෙහි ඖෂධීය ගුණ පිළිබඳ මීළඟට කතා කරමු. හෙළවෙද කමේදී රෝග රාශියක් සුව කිරීමට මේ මහා බෝවිටියා ශාකය යොදා ගන්නවා. ඒ අතර මේ රෝග විශේෂයෙන් දක්වන්න පුළුවන් ගැස්ට්‍රයිටිස්, අක්මාවෙ තෙල්, දියවැඩියාව, අම්ලපිත්ත රෝග, සෙම් රෝග ආදියට මේ ඖෂධයක් ලෙස යොදා ගන්නවා. ඉතින් මෙම ශාකය අනිත් ශාක වලින් වෙනකොටද හඳුනා ගැනීමට විශේෂ ලක්ෂණ කීපයක් හඳුන්වා දෙන්නත් පුළුවන්. මෙම ගසේ පත්‍ර රළු. එහි බූවක් දක්නට ලැබෙනවා. කඳ දුඹුරු පාටයි. ගෙඩි කුඩා වන අතර එහි පොත්ත ඝනකමකින් යුක්ත වෙනවා. මේ ගෙඩි ආහාරයට ගැනීමට පක්ෂීන් ඉතාමත් කැමතියි. මෙම ශාකයේ පළවල ඇති බීජවලින් ශාක ව්‍යාප්තිය සිදු වෙනවා. මෙහි මල් පොකුරු ලෙසින් දක්නට ලැබෙනවා. මෙම ශාකය ගෙමිදුලක විසිතුරු ශාකයක් ලෙස වගා කරන්නත් පුළුවන්. ඒ තරමටම මෙහි මල් අලංකාරවත් වෙනවා. ඉතින් මෙවැනි තවත් ඖෂධ ශාකයක් පිළිබඳ තොරතුරු රැගෙන නැවත හමු වෙන්නම්. මේ වගේ වැදගත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කල සැයෙන් දැනගැනීමට නම් මගේ channel එක subscribe කරන්න, bell icon එක touch කරන්න, ඔබගේ අදහස් පහලින් comment box එකේ සඳහන් කරන්නත් අමතක නොකරන්න. හැමෝටම සුබ දවසක් වේවා.